arahato sammā sambuddhassa sādhu 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 අවසරයි පින්නා ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය සොඳුරු නිවන් මග සදහම් සාකච්ඡාව සමගින් පින්නා ස්වාමීන් වහන්සේ සමගින් අද දවසේත් බලාපොරොත්තු වෙන්නේ සප්ත බොජ්ජංග ගැන තවදුරටත් සාකච්ඡා කරන්නටයි පින්නා ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ වදාලා යෝ භික්ඛවේ මග්ගෝ යා පටිපදා තණ්හා නිරෝධාය සංවත්තති යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් තියෙනවද තණ්හාව නිරුද්ධ වීම පිණිස තම් මග්ගම් තම් පටිපදම් භාවේත ඒ මාර්ගයේ ප්‍රතිපදාව භාවිත කරන්න කියලා භාගතුන් වහන්සේ වදාළ මොකද්ද මේ මාර්ගයේ මොකද්ද මේ ප්‍රතිපදාව තණ්හාව නිරුද්ධ වීම පිණිස පවතින ඒ තමයි යදිදන් සත්ත බොජ්ජංගා මේ තමයි කියන බොජ්ජංග හත චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන අංගාත සති සම්බොජ්ජංගය ධම්ම විචය සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය පීති සම්බොජ්ජංගය පස්සද්දි සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගය පින්න ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ වදාලා අපි සාකච්ඡා කළාපෝගේ දවස්වල මේ බොජ්ජංග හත තියුණු කරන්න කියලා වඩන්න කියලා කොහොමද විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත ඔස්සග්ග පරිණාමය ආදී වශයෙන් විවේක නිසිත පංච නීවරණයන්ගෙන් දුර වුණු සිතින් විවේකයෙන් ඒ වගේම කාමයන්ට නොඇලුණු සිතින් විරාග ඇසුරු කරලා ඒ වගේම ඇල්ම නිරුද්ධ කරන නිරෝධේ ඇසුරු කරගෙන ඒ වගේම අමා මහ නිවන බලාපොරොත්තුෙන් මේ බොජ්ජංග හත දියුණු කරද්දී බුදුරජාන් වහන්සේ වදාළේ ඒ තමයි මාර්ගයේ ප්‍රතිපදාව තණ්හාව ක්ෂය කරගන්නට තණ්හාව නිරුද්ධ කරගන්නට කියලා. පින්න ස්වාමීන් වහන්සේ ඒ විදිහට භාගතුන් වහන්සේ වදාළේ දහම් කොටස් ධර්ම සංගායනාවදී නිරෝධ සූත්‍රය නමින් කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ සංගායනාවට ඇතුළත් කළා බොජ්ජංග සංයුක්තේ. ඉන් අනතුරු ස්වාමීන් වහන්සේගෙන් විමසන්න බලාපොරොත්තු වෙනවා නිබ්බේද කියන නමින් මේ සූත්‍ර දේශනාවක් ඇතුළත් කළා. මේ නිබ්බේද කියද්දී අපට ඇතුළ මතක් කියනවා මේ ආබෝධෙන් කලකිරීම ඒද වගේම කෙලෙස් සේකරවන මාර්ගය කියන අර්ථ ඉතින් ස්වාමීන් වහන්සේගෙන් ඒ වචනයත් තවදුරටත් තෝරගනින් නිබ්බේද සූත්‍රයේදී බොජ්ජංග ගැන භාගතුන් වහන්සේ කොයි විදිහට පින්න ස්වාමීන් වහන්සේ තවදුරටත් දේශනා කළේ අවසරයි පින්න ස්වාමීන් වහන්සේ මෙතන මේ නිබ්බේද සූත්‍රයේ නිබ්බේද කිව්වම මහ ප්‍රාණ දහයන් අපේ මන ගහන්නේ එහෙමයි නිබ්බේධික නිබ්බේදි නිබ්බින්දං විරජ්ජති එහෙමයි ආදිවසේ යථා යථා භූත යථාර්ථේ දකිද්දී නිබ්බින්දති යථාර්ථේ දකිද්දී නිබ්බිදාවටපත් වෙනවා කියලා අපේ දේශනාය මුණ ගැහෙනවා එහෙමයි මේ කියන්නේ යථාර්ථේ දකිද්දී අවබෝධයෙන්ම කලකිරෙනවා එතන කලකිරීමට තමයි එතන නිබ්බිදාව කියලා එතන දේශනා කරන්නේ දේශනා කළේ නිබ්බින්දං විරජ්ජති කලකිරීම ඇතුණාම විරාගයටපත් වීම ඊළඟ ස්වභාවය මෙතනදී නිබ්බේධ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දුක්ෂේ නැසීමට තිවුණු අවබෝධයට හේතුවන ධර්මයන් ඒ සඳහා හේතුවන ප්‍රතිපදාව නිබ්බේධ අරියායි නිබ්බේධිකාය කියලා අපට ප්‍රඥා විස්තර කරන තැන මේ නිබ්බේධ කියන වචනේම මුණ ගැහෙන්නේ කියන්නේ තිවුණු අවබෝධය උපදවා දෙන ප්‍රඥාවකින් තමයි ආර්ය ශ්‍රාවකයා යුක්ත වෙන්නේ. එහෙමයි. එතකොට මේ නිබ්බේධ භාගයන් වූ භික්කවේ මග්ගං දේසිස්සාමි කියලා තමයි මේ නිබ්බේධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පොඩිම දේශනා කරන්නේ. මහන්නේ ඔබට මේ දුක් ක්ෂය කිරීම පිණිස පවතින ප්‍රතිපදාව මාර්ගයේ මා දේශනා කරන්න. කතමෝච භික්කවේ නිබ්බේධ භාගියෝ මග්ගෝ. මොකද්ද මහණනි මේ දුක් ක්ෂය කිරීම භාගි ඒ කියන්නේ ඒ සඳහා ඒ පිණිස පවතින මාර්ගය දුක් ක්ෂය කිරීම පිණිස පවතින තිවුණු අවබෝධය ඇති කිරීම කරන මාර්ගය මොකද්ද ඒ තමයි යදිදන් සත්ත බොජ්ජංගයි මේ සප්ත බොජ්ජංග ධර්මය කතමේ සත්ත මොනවද හත සති සම්බොජ්ජංගේ
ඒ වගේම ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරේ සම්බොජ්ජංගේ, ඒ වගේම පීති සම්බොජ්ජංගේ, පස්සද්දි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන මේ බොජ්ජංග ධර්මයන් හත. මෙහෙම බුදුරජාණන් වහන්සේ වදාළහම එතන වැඩ හිටපු උදායි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, කතම් භාවිතානුකෝ භන්තේ සත්ත බොජ්ජංගා කතම් බහුලී කතා. ස්වාමීනි, කොහොම වඩන ලද, කොහොම බහුල වශයෙන් පුරුදු කරන ලද බොජ්ජංග ධර්මයෝද දුක්ෂය කිරීම පිණිස පවතින්නේ? තිවුණු අවබෝධය ඇති කිරීම පිණිස පවතින්නේ කොහොම වැඩුවහමද, කොහොම බහුල වශයෙන් වැඩුවහමද? එතනදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ, ඉදෝදායි භික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති. උදායි භික්ෂුව සති සම්බොජ්ජංගයේ වඩනවා කොහොමද? විවේකී ඇසුරු කරගෙන, විරාග නිස්සෘතව, කායචිත්ත විවේකයෙන් යුතුව, ඊට පස්සේ විරාගයෙන් නොඇල්මින් යුතුව, ඒ වගේම අකුසල් නිරුද්ධ කිරීමට නැඹුරුව, බොස්සග්ග පරිණාමයෙන් නිවනට යොමු වෙලා, ඒ වගේ මෙතන සඳහන් වෙන විපුලං, විපුල විදිහට, මහත්ගත, මහත්ගත විදිහට, අපමාන, අප්‍රමාණ විදිහට, අබ්භ්‍යාපජ්ජ නිදුක්ඛෝ, ඒ කියන්නේ කරදර බාධා නැතිව මේ සති සම්බොජ්ජංගේ වඩනවා. මේකේ සඳහන් වෙනවා තවදුරටත් ස්වාමීන් වහන්සේ, සෝ සති සම්බොජ්ජංගම් භාවිතේන චිත්තේන. මෙයා මේ විදිහට සති සම්බොජ්ජංගේ භාවිත කරපු සිතින්, එහෙමයි, භාවිතේන චිත්තේන අනිබ්බිද්ද පුබ්බං අප්පදාලිත පුබ්බං ලෝභක්ඛන්දං නිබ්බිජ්ජති. ඒ කියන්නේ සඳහන් වෙනවා මේ විදිහට මෙයා මේ සති සම්බොජ්ජංගේ විවේකයේ ඇසුරු කරගෙන, විරාගයට නැඹුරු, ඒ වගේම අකුසල් නිරුද්ධ කරන සිතින්, නිවනට නැඹුරු සිතින් යුතුව, විපුලව, මහත්ගතව, අප්‍රමාණව, බාධාවකින් තොරව සති සම්බොජ්ජංගේ වඩනෝ. අනු ඔය සති සම්බොජ්ජංගේ වැඩු සිතින් නොනැසූ විරු අනිබ්බිද්ද පුබ්බං, නොනැසූ විරු අප්පදාලිත පුබ්බං, නොපැලූ විරු ලෝභක්ඛන්දං, ලෝභස්කන්ධේ, ලෝභේ නම් වූ මහා ස්කන්ධේ, ඒක නසනවා කියනවා. ඒක නිබ්බිජ්ජති, ඒක නසනවා. ඒ වගේම පදාලේති, ඒක පලා දානවා කියනවා. ලෝභය, ලෝභය කියන මහා ස්කන්ධේ. ඊළඟට අනිබ්බිද්ද පුබ්බං අප්පදාලිත පුබ්බං දෝසක්ඛන්දං නිබ්බිජ්ජති පදාලේති. නොනැසූ විරු, නොපැලූ විරු දෝසක්ඛන්දේ, ද්වේෂේ නම් වූ මහා, මේ සසරේ අපි අරන් ආපු දෝසක්ඛන්දේ, ද්වේෂේ නම් වූ මහා ස්කන්ධේ. එයා ඒක නසල දානවා, ඵලල දානවා. ඒ වගේම නොනැසූ විරු, නොපැලූ විරු මෝහස්කන්ධේ, මෝහේ නම් වූ ස්කන්ධේ ඵලල දානවා, නසනවා, ඵලල දානවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සති සම්බොජ්ජංගේ වැඩුවාම, ඒ වගේම ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩුවාම, ඒ වගේම විරේ සම්බොජ්ජංගේ වැඩුවාම, පීති සම්බොජ්ජංගේ, ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගේ, ඊළඟට සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන මේ සම්බොජ්ජංග හතම භික්ෂුව ඔය විදිහට විවේකී ඇසුරු කරගෙන, විරාගය ඇසුරු කරගෙන, නිරෝධය ඇසුරු කරගෙන, නිවනට නැඹුරුව, විපුලව, මහත්ගතව, අප්‍රමාණව, අබ්භ්‍යාපජ්ජව නිදුකින් වඩද්දී, ඒ වඩපු සිතින්, ඒ සත්ත බොජ්ජංගයන් වඩපු සිතින් භාවිතේන චිත්තේන එයා නොපැලූ විරු, ඒ වගේම නොනැසූ විරු ලෝභස්කන්ධය නසල දානවා, පලා දානවා කියන. නොනැසූ විරු, නොපැලූ විරු දෝසත් කන්දේ, දේසේ නම් වූ මහා කන්ද පලා දානවා කිය. මෝහයේ නම් වූ මහා කන්ද නසල දානවා කියන, පලා දානවා කිය. ඒවම් භාවිතාකෝ උදායි සත්ත බොජ්ජංගා ඒවම් බහුලී කතා නිබ්බේ දහය සංවත්තන්ති. අන් ඔය විදිහට මෙසේ භාවිත කරන්න අද බහුල කරන ලද සප්ත බොජ්ජංගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිනවා. ඒ කියන්නේ මේ සසරේ මෙතෙක් කාලයක් අපි එකන් ආපු ලෝභය නම් වූ මහා කන්දනේ, ඒක නසල දානවා, ඒක පලල දානවා කියන්නේ. ද්වේෂය නම් වූ මහා කන්ද නසල දානවා, පලල දානවා කියන්නේ. ඊළඟට
මෝහේ නම් වූ මහා කන්ද නසල දාන පල්ල දාන කිය. මට මතකයි සාන්නාස අපට දේශනාවක මුණ ගැහෙන බුදුරජාණන් වහන්සේ වදාන මේ හිත දියුණු කළොත් මහණෙන්න පුළුවන් හිමාලයේ කන්ද දෙකට පලන්න. එහෙම කී මහණෙනි මේ අවිජ්ජාව පලනවා කියන එක අවිජ්ජාව නසල දානවා කියන එක මොන කජ්ජද්ද කියලා දේශනා කරන මොන මේ කොහොම කරන්න බැරි දෙයක්ද කියන. එතකොට මේ සසරේ අපි බොහෝ කාලයක් තිස්සේ අපිට දුක උරුම කර දෙමින් එකන් ආපු ලෝභේ ද්වේෂේ මෝහේ නම් වූ මහා කඳු හිමාල කන්දේට වඩා බරපතල විශාල මේ කඳු පලා දාන්න මේ බොජ්ජංග වැඩිම උපකාර වෙනවා කියලා අපිට මේ නිබේධ සූත්‍රයේදී සත් බොජ්ජංගනේ ඔව් පැහැදිලි වෙන්නේ. හොඳමයි පින්නා සවන්වාස අපි ඊත් එක්ක ඊළඟ දේශනාවට යමු එමු. ඒක ධම්ම සූත්‍රයට ඉතින් නිබේධ සූත්‍රයේදී අපි ඒ ශ්‍රවණය කළේ සාකච්ඡා කළේ මෙතරම් දීර්ඝ සසරේ අවසන් කරගන්න බැරි වුණු ලෝභ ද්වේෂ මෝහ පවා සම්පූර්ණයෙන් නැති කරගන්නට ඒකාන්තයෙන්ම සත්පොජ්ජංග උපකාර වෙන බව. ඒකධම සූත්‍රයේදී භාගතුන් වහන්සේ සත්පොජ්ජංග ගැන තවදුරටත් දේශනා කරනවා. සංයෝජනීය ධර්ම ප්‍රහාණය කරන්නට සප්තබොජ්ජංග උපකාර වෙන බව ඕන වෙන බව. එතකොට සංයෝජන ධර්ම මොනවද? සංයෝජන ධර්ම ප්‍රහාණය කරගන්නේ කොහොමද කියලා මේ දේශනාවේදී බොජ්ජංග ඇසුරු කරගෙන ස්විනා ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ මනාකොට හෙළි කරනවා. ඉතින් ඒ ගැන ස්වාමීන් වහන්සේගෙන් තවදුරටත් විස්තර වශයෙන් අහලා ඒ ගැන සාකච්ඡා කරමින් තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකධම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන ස්වාමීන් වහන්සේ වදාරනෝ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහන්නේ මම වෙන එකඳු ධර්මයක්වත් දකින්නේ නැහැ කියනවා. යේ ඒවං භාවිතා බහුලී කතා. මේ විදිහට බහුල කළාම බහුල වශයෙන් පුරුදු කළාම සංයෝජනියානං ධම්මානං පහනාය සංවත්තන්ති. මේ සංයෝජනයන්ට බැඳීමට හිත කරවන සංයෝජන ධර්මයන් ප්‍රහාණය පිණිස පවතින මෙබඳු වෙන කිසිම ධර්මයක් දකින්නේ නැහැ කියන. බහුල වශයෙන් වැඩුවාම බහුල වශයෙන් පුරුදු කරගත්තාම මේ සංයෝජනයන් නැති වෙලා යන්න හේතු වෙන වෙන එකඳු ධර්මයක්වත් දකින්නේ නැහැ කියන. සංයෝජන 10ක් අපි මේ සසරට බැඳ තබන සංයෝජන 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේ සන්නස්. මොනවද? සක්කාය දිට්ඨි. ඊළඟට විචිකිච්ඡාව. සීලබ්බත පරාමාස. කාමරාග. පටිග. ඊළඟට ඒවට කියනවා කාම ලෝකයට බැඳ තබන බන්ධන සංයෝජන. එහෙමයි. ඊළඟට සංයෝජන තියෙනවා උද්දම් භාගී. උඩ ලෝක වලට අපි බැඳ තබන. ඒ තමයි රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. එහෙමයි, එහෙමයි. කියන දස සංයෝජන මේ. දස සංයෝජන. ඉතින් මෙන්න මේ සංයෝජනයන් ප්‍රහාණය පිණිස බුදුරජාන් වහන්සේ වදාරනවා බහුල කරගත්ත බහුලව වැඩුවාම බහුලව පුරුදු කරගත්තාම මේ සංයෝජනයන් ප්‍රහාණය පිණිස පවතින මම වෙන එකඳු ධර්මයක්වත් දකින්නේ යතහිදම් භික්කවේ සත්ත බොජ්ජංගමී සත්ත බොජ්ජංගයන් තර. එතකොට මේ සත්ත බොජ්ජංගයන් වැඩිම මේ සංයෝජනීය ධර්මයන් ප්‍රහාණය පිණිස හේතු වෙනවා කියලයි දේශනා කරන්නේ. එහෙමයි. මොනවද සත්ත බොජ්ජංගයන්? සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරේ සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජංගේ කියන බොජ්ජංග ධර්මයන් හත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතං භාවිතාච භික්කවේ සත්ත බොජ්ජංගා කතං බහුලී කතා. මහණි කොහොම වැඩුවාමද කොහොම බහුල වශයෙන් පුරුදු කරගත්තාමද මේ බොජ්ජංගයන් සංයෝජන ධර්මයන් ප්‍රහාණය වෙලා යෑම පිණිස පවතින. ඒකෙදිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කලින් අපි දැනගත්තු විදිහටමයි මේ බොජ්ජංග ධර්මයන් එයා වඩන්නේ විවේක නිස්සිතා. කායචිත්ත විවේකයෙන් යුතුව. ඒ වගේම විරාග නිස්සිතං අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්තව. විරාග නිස්සිතං කිව්වහම විරාගී සිතින් යුතුව. නොඇලුණු සිතින්. නොඇලුණු සිතින්.
ඊපස්සේ නිරෝධ නිස්සිතං අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව බොස්සග්ග පරිණාමෙන් නිවනට නැඹුරු සිතින් යුතුව යා මේ බුද්ධංග හතම වඩන්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විදිහට වැඩුවාමයි මේ විදිහට බහුලව පුරුදු කරගත්තාම තමයි සංයෝජනීය ධර්මයන් ප්‍රහාණය වීම පිණිස පවතින්නේ කියලා දේශනා කරනවා. අනේ ඊට පස්සේ සාන්නහස දැන් අපි ප්‍රධාන වශයෙන්ම සංයෝජන මොනවද කියලා 10ක් කියලා පෙන්නලා දුන්නා. සංයෝජනේ. දස සංයෝජන. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ කතමේච භික්කවේ සංයෝජනීය ධම්ම. මේ සංයෝජන මේ අපි අර දසාකාරයට කතා කරපු මේ සංයෝජනීය ධර්මයක්. කියන්නේ සංයෝජනය කියන්නේ බැඳී යාම ඇති කරන ධර්මයක්. බැඳී යාමට පාක්ෂික වන හිතකර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ මොනවද කියලා මෙතනදී ඊළඟට පැහැදිලි කරනවා. සංයෝජනයන්ට හිත වූ ධර්මයන් මොනවාද? එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කු භික්කවේ සංයෝජනියෝ ධම්ම. එහෙමයි. ඇසනේ. ඔව්. ඇස මහණෙනි සංයෝජනයේට හිත වූ ධර්මයක් කියනවා. ඒ කියන්නේ බැඳී යාම ඇති කරන ධර්මයක්. ඇස. ඔව්. ඇස. ඊළඟට මේකදී දේශනා කරන බුදුරජාණන් වහන්සේ තවදුරටත් එත්තේතේ උපජ්ජන්ති සංයෝජන විනිබන්ධා අජ්ජෝසාන. මහණනි ඇස යනු කෙලස් බන්ධනයන්ට හිතකර ධර්මයක්. මෙහි සංයෝජනයන්ට බැඳුණු බැස ගැනීම උපදිනවා කියේ. මේ ඇස තුළ දැන් බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී පෙන්ලා දෙනවා මේ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ඇස කියලා කියන්නේ මේ ලෝකේ ප්‍රිය ස්වරූපී මිහිරි ස්වරූපී දෙයක්. එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. අන්න ඒක ගැනයි මේ තණ්හා උපදිනවා නම් උපදින්නේ. එත තණ්හා නිරුද් මේ නිවිසමාන නිවිසති. අන්න ඒ ඇස කෙරෙහි තමයි තණ්හාව පවතිනවා නම් සුරු කරගෙන පවතින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ඇස සංයෝජනයේ හිත කරවූ ධර්මයක්. ඒ කියන්නේ බැඳී යාම ඇති කරන ධර්මයක්. ප්‍රිය ස්වරූපී මිහිරි ස්වරූපී ධර්මයක්. ඒ කෙරෙහි තමයි අපිට තණ්හාව බැඳී යාම ඇති කරගන්නේ. එහෙමයි. එතකොට සක්කාය දිට්ඨි වශයෙන් මේවා සීලබ්බත පරාමාස වශයෙන් විචිකිච්ඡා මේ වශයෙන් කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවිජ්ජා ආදී වශයෙන් මේ සංයෝජනයන් හටගන්නේ මේ ඇස මුල් කරගෙන. එහෙමයි. සංයෝජනීය ධර්මයන් කිව්වා එතකොට මේ ඇස. ඒ වගේම පෙන්වලා දෙනවා සංයෝජනීය ධර්මයක් මේ කන. එත්තේතේ උපජ්ජන්ති සංයෝජන විනිබද්ධ අජ්ජෝසාන. මේකෙන තමයි කෙලිස් බන්ධනයන්ට ඒ කියන්නේ මෙහි ඒ සංයෝජනයන්ට බැඳුණු බැස ගැනීම අජ්ජෝසාන. බැස ගැනීම උපදිනවා කියන මන් ඒ විදිහටම නාසය කියලා කියන්නේ කෙලස් බන්ධනයන්ට හිතකර වූ ධර්මයක්. දිව කියලා කියන්නේ කෙලස් බන්ධනයන්ට හිතකර වූ ධර්මයක්. ඒ වගේම කය කියලා කියන්නේ කෙලස් බන්ධනයන්ට හිතකර වූ ධර්මයක්. මනස කියලා කියන්නේ කෙලස් බන්ධනයන්ට හිතකර වූ ධර්මයක්. අන්න මෙහි ඒ සංයෝජනයන්ට බැඳුණු වැස ගැනීම උපදිනවා කියන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ දස සංයෝජනයන්ම මේ ඇස මුල් කරගෙන තමයි උපදින්න අවස්ථාව තියෙන්නේ. පිරූපං සාත රූපං ප්‍රී ස්වරූපී මිහිරි ස්වරූපී දෙයක්. ඒ කෙරෙහි තමයි තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. එතනයි තණ්හා උපදිනව නම් උපදින්නේ, පවතිනව නම් පවතින්නේ. එහෙමයි සර්. එතකොට මෙන්න මේ සංයෝජනීය ධර්මයන් ප්‍රහාණය වෙලා යන්න බුදුරජාන් වහන්සේ බොජ්ජංග වැඩිම හැරෙන්න වෙනත් දෙයක් මේ සංයෝජනයන් ප්‍රහාණය වෙලා යන්න මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ සංයෝජනීය ධර්ම මුල් කරගෙන උපදින මේ කෙලෙස් බැස ගැනීම කෙලෙසුන්ට බැඳුණු බැස ගැනීම ප්‍රහාණය වෙලා යන්න බුදුරජාණන් වහන්සේ දකින්නේ කියනෝ බොජ්ජංග වැඩිම තරම් තවත් දෙයක්. දැන් මේ දේශනාවේදී මේ ඇහ කන නාසය දිවකය මනස මුල් කරගෙන මේ සියලු සංයෝජන හට ගන්නවා. ඒ සංයෝජන බිඳ ගන්න නැති කර ගන්න බොජ්ජංග අනිවාර්යෙන් ඒකාන්ත වශයෙන්ම උපකාර වෙන බවයි තේරුම් කරලා දුන්නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම පින්නස් ස්වාමීන් වහන්සේ මේ උදායි වර්ගයේ උදායි නමින් සූත්‍ර දේශනාවක් සඳහන් වෙන අවසානයේ මේ සුම්ම ජනපදයේ භාගතුන් වහන්සේ වැඩෙද්දී සේතක කියන නියම් ගමේදී උදායි කියන ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එක පැත්තකින් වාඩි වෙලා
උදයි ස්වාමීන් වහන්සේ කලින් ගිහි ජීවිතේ ගත කරන කාලේ භාගතුන් වහන්සේ කෙරෙහි එතරම් ගෞරවයක් නොතිබුණු බව, ධර්මයේ කෙරෙහි සංඝයා ගැන ගෞරවයක් නොතිබුණු බවත්, පසු කාලීනව භාගතුන් වහන්සේ ධර්මය අහලා සම්බුද්ධ සසුනේ පැවිදි වෙලා ධර්ම අවබෝධ කරලා උතුම් වූ අරහත්ත්වයට පත් වෙලා මේ සප්තබොඤ්ඤඟ මුල් කරගෙන නිකලසුණු විදිය ගැන දේශනා කරන්න. ඉතින් ස්වාමීන් වහන්සේ උදායි සූත්‍රයේදී භාගතුන් වහන්සේ ළඟදී උදායි ස්වාමීන් වහන්සේ කොහොමද මේ භාගතුන් වහන්සේගේ ධර්මය අහලා සප්තබොඤ්ඤඟ දිනු කරලා අරහත්ත්වේ සාක්ෂාත් කරන් කලේ කොහොමද කියලා මම හිතන්නේ මේ දේශනාවේදී මේ ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේලා භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අරහත්ත්වේ ප්‍රකාශ කරනවා. ස්වාමිනී භාගතුන් වහන්සේ ධර්ම අවබෝධ කළා. ඒතර මේකත් එහෙම දේශනාවක්ද ස්වාමීන් වහන්සේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට උදායි ස්වාමීන් වහන්සේ එහෙම තමන් අරහත්ත්වයට පත් වෙලා තමන්ට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා මුණ ගැහෙන කලින් තමන්ට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන තියුණු ප්‍රේමයක්, ගෞරවයක්, ලැජ්ජාවක්, බයක් තිබුණනේ. මම ධර්මයට මීට කලින් මෙච්චර බුහුමන් සත්කාර කළේ නේ. නමුත් මට මේ ධර්මයේ මුණ ගැහුණාම, බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම, සංඝයා මුණ ගැහුණාම මා තුළ තියුණු ගෞරවයේ බය ලැජ්ජාව ඉපදුණා. එහෙමයි. ඊට පස්සේ මම ගිහි ගිය අත්හැරලා අනගාരിക සසුනේ පැවිදුණා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මට ඊට පස්සේ ධර්මයේ දේශනා කළා. මෙසේ මේ ඉති රූපං, මේ රූපයයි, මේ රූපේ හට ගැනීමයි, එහෙමයි, මේ රූපේ නැතිවීමයි, මේ විඳීමයි, මේ විඳීම හට ගැනීමයි, මේ විඳීම නැතිවීමයි, මේ සංඥාවයි, මේ පංචපාදස්කන්ධය ගැන අහලා තියෙන පංචපාදනස්කන්ධයයි, මේ පංචපාදනස්කන්ධය හට ගැනීමයි, මේ පංචපාදනස්කන්ධේ නැතිවීමයි කියලා මේ විදිහට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ගැනම ධර්මය අහන්න ලැබුණා. එහෙමයි. ඊට පස්සේ ස්වාමීනි, ඒ මම නිදහස් තැනකට ගිහිල්ලා හරි හිස් තැනකට ගිහිල්ලා හරි මේ පංච උපාදානස්කන්ධේ උක්කුජ්ජා අවකුජ්ජ, ඒ කියන්නේ හට ගැනීම, වෙනසීම නොවන විමසා බලමින් මම වාසය කරනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ගැන. ඔව්. හට ගැනීම, නැතිවීම මම නොවන විමසමින් වාසය කළා කියන්නේ. නිදහසේ. ඔව්, නිදහසේ වාසය කළා. අන්න එහෙම වාසය කළද්දි මම දුකයි මේ හිම පංච උපාදානස්කන්ධය හට ගැනීම, වෙනසීම නොවීම බලමින් වාසය කරද්දී මේක දුක කියලා දුක්ඛාර සත්‍ය මම අවබෝධ කළා. මේ දුකේ හට ගැනීම, ඒ හැටිම මම අවබෝධ කළා. මේ දුකේ නිරුද්ධ වීමයි කියලා ඒ හැටිම මම අවබෝධ කළා. මේ දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය කියලා ඒ හැටිම මම අවබෝධ කරගත්තා. ස්වාමිනී, මා විසින් ධර්මයත් ධම්මෝච අභිසමිතෝ, ධර්මයත් මා විසින් අවබෝධ කරන ලදී. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා කියලා කියන්නේ. කළා. ඒ වගේම බහුල කරන ලද්දේ ධර්මයේ අවබෝධ, ධර්මයත් අවබෝධ කරන ලදී, මාර්ගයත් ලබන ලදී. මාර්ගයත් මම විසින් ලැබුවා. මා විසින් යම් මාර්ගයක් භාවිත කරන ලද්දේද, බහුල කරන ලද්දේද, ඒ අවිරින් වාසය කරද්දී ඒ අවිරින්ම ප්‍රතිඵලයට පමුණුවන්නේ යම්සේ මම ඉපදීම ෂය වුණාද, බඹසර වාසය නිම වුණාද, කලයුත්ත කරන ලද්දේද, නිවන පිණිස කලයුතු වෙන දෙයක් නැත්තේද කියලා මම එහෙම දැනගත්තා කියනවා. තමන් විමුක්ති ඥාන දර්ශනේ ලැබුවා කියනවා. අර විදිහට පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම මම විවේකයෙන් නුවණින් විමසද්දී මට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා, මට ධර්මය අවබෝධ වුණා, මට මාර්ගයත් වැඩුණා, මට ඉපදීම ෂය වුණා, බඹසර වාසය නිම වුණා, කලයුත්ත කළා කියලා මට විමුක්ති ඥාන දර්ශනේ ලැබුණා කියලා. ඒ කියන්නේ ගිහි කාලේ හිතේ ස්වභාවයත් පවසනවා නේද? දැන් අරහත්ත්වයට පත් මේ උදායි ස්වාමීන් වහන්සේ තමන් ගිහි කාලේ තමන්ගේ හිතේ මෙහෙම ස්වභාවයක් තිබුණේ කියලා පවසලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා මේ ධර්ම අවබෝධ කිරීම, අවබෝධ වීම ගැන පවසන්නේ. ඊට පස්සේ මේ බොජ්ජංග ගැන මතක් කරනවා. ස්වාමිනී, මා විසින් සති සම්බොජ්ජංගේ ලබන ලදී. මා විසින් යම් බොජ්ජංගයක් භාවිත කරන ලද්දේද, බහුල කරන ලද්දේද, ඒ අවිරින් වාසය කරද්දී ඒ අවිරින්ම ප්‍රතිඵලයට පමුණුවන්නේ යම්සේ මම ඉපදීම ෂේවිය, බඹසර වාසයේ නිමෝන ලදි, කලයුත්ත කරන ලදි, නිවන පිණිස වෙන කලයුතු දෙයක් නැත්තේ ඇයි දැනගන්නේම්ද කියලා මම ඒ විදිහට බොජ්ජංග මේ විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙන විදිහට මම
බුදුරජාණන් වහන්සේ වැඩුවා කියලා මම සති සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ඊට පස්සේ පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන සම්බොජ්ජංගයෙන් මා විසින් ලබන ලදී. මා විසින් ඒ සම්බොජ්ජංගේ භාවිත කරන ලදී. මේ අවිරින් වාසය කරද්දී ඒ අවිරින්ම ප්‍රතිඵලයට මා විසින් පමුණුවා ඒ ධර්මයේ විසින්. ඒ කියන්නේ උත්තම අරහත් ඵලයට මාව පැමුණුවා. එහෙමයි. මට එතකොට ඉපදීම ශේ වුණා, බඹසර වාසයේ නිම වුණා, කලයුත්ත කරලා ඉවරයි, නිවන පිණිස වෙන කල යුතු දෙයක් නැහැ කියලා මට දැනගන්න පුළුවන් වුණා ස්වාමීන්. එතකොට ඒ බොජ්ජංග වැඩීම තුළම තමයි උන්වහන්සේට ඒ උතුම් අරහත් ඵලයේ විද්‍යා විමුක්ති වශයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් වුණේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීමේ මාර්ගයේ ප්‍රතිපදා වශයෙන් මේ කියන්නේ බොජ්ජංග හත දිනු කළා කියලා සම්බන්ධනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අනුමත මේක සාදු සාදු කියලා මේක අනුමෝදන් වෙනවා. උදායි යහ ඊටාම යහපත් ඊටාම යහපත් උදායි ඔබ විසින් මේ මාර්ගයේ ලබන ලද්දේ. ඔබ විසින් යම් මාර්ගයක් වඩන ලද්දේද, බහුල කරන ලද්දේද, ඒ අයුරින් වාසය කරද්දී ඉපදීම ෂේ වුණා, බඹසර වාසයේ නිමෝන ලදී, කලයුත්ත කරලා ඉවරයි, නිවන පිණිස වෙන කලයුතු දෙයක් නැහැ කියලා යම්සේ ඔබ දැනගන්නේ නම් එසේ ඒ බව පිණිස ඔබ පමුණුවලා තියෙන මැනවින් ධර්මයේ විසින් මේ බොජ්ජංගයන් විසින් ඔබ මැනවින් දුකින් නිදහස් වීම කරා පමුණුවලා තියෙන සාදු සාදු කියලා බුදුරජාණන් වහන්සේ ඒ උදායි ස්වාමීන් වහන්සේ අහිංසකව තමන් වහන්සේ ධර්මයේ පුරුදු කරගත් ආකාරයේ බොජ්ජංග බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ආකාරයට තමන් වහන්සේ තුළ පූර්ණත්වයට පත්වෙච්ච ආකාරයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී පැහැදිලි කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේක අනුමෝදන් වෙනවා සාදු සාදු කියලා. යරහත් පිළිගන්නවා. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ. ඊතර පින්නස් ස්වාමීන් වහන්සේ අපි අද දවසේ බොජ්ජංග සංයුක්තේ නිරෝධ සූත්‍රය සූත්‍ර දේශනා කිහිපයක් කතා කළා. නිරෝධ සූත්‍රය, නිබ්බේධ සූත්‍රය, ඒකධම්ම සූත්‍රය වගේම උදායි සූත්‍රය කියන සූත්‍ර දේශනා හතර. නිබ්බේධ සූත්‍රයේදී අපිට මොන ගැහුණා හරි අපූර්වට මේ සසරේ මෙච්චර කාලෙකට සිඳින්න බිඳින්න බැරි වුණු ලෝභ, ද්වේෂ, මෝහ, ලෝභකන්ද, දෝසකන්ද, මෝහකන්ද වශයෙන් ඒවා බිඳින්න පළලා දාන්න පුළුවන් වෙනවා කියලා බොජ්ජංග වැඩිම. ඒ වගේම ඒක ධම්ම කියන සූත්‍රයේදී මේ දස සංයෝජන ඇති කරවන ඇහැ කරණාසය දීවකය මනසට ඇලිලා සංයෝජන ඇති කරවන මේ දේවල් ඉක්මවා යන්න බොජ්ජංග උපකාර වෙන බව භාග්‍යතුන් වහන්සේ වදාලා ස්වාමීන් වහන්සේ ගැන අපට හෙලිපෙහෙලි කළේ. උදායි සූත්‍රයේදීත් පින්නත් උදායි ස්වාමීන් වහන්සේගේ උතුම් අරහත්වය ගැන සඳහන් වුණේ ඒත් සප්ත බොජ්ජංග දියුණුවටපත් කිරීමෙන් භාග්‍යතුන් වහන්සේ එයත් මේ හැම දේශනාවකදීම මනාවකට හෙලිවෙනවා මේ මාර්ගයේ ප්‍රතිපදා වශයෙන් බොජ්ජංගනේ ස්වාමීන් වහන්සේ. එතකොට පහුගිය වැඩසටහනවලදී අපි සාකච්ඡා කළා විද්‍යා විමුක්ති ගැන. විද්‍යා විමුක්තිය ළඟටම තියෙන්නේ සප්ත බොජ්ජංග. සප්ත බොජ්ජංග කෙනෙක් සප්ත බොජ්ජංග ඇති කරගන්නේ සතර සතිපට්ඨානෙන් පැමිණීමෙන්. සතර සතිපට්ඨානයට එන්නේ ත්‍රිවිධ සුචරිතේ කුණලි සූත්‍රයේදී අපි ශ්‍රවණය කළා. ඉතින් ත්‍රිවිධ සුචරිතය හොඳට පුරවන් වෙන්නේ ඉන්ද්‍රිය සංවරයෙන්. ඉතින් ඒ විදිහට ඉන්ද්‍රිය සංවරයේ සිහිය නුවණ මේ හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අහලා ශ්‍රද්ධාවට පැමිණි කෙනා යෝනිසෝ මනසිකාරයෙන් උපදවා ගන්න. ඉතින් ඒ යෝනිසෝ මනසිකාරයේ වටිනාකම ගැන සොනන්සම කතා කළා පෞගිය වැඩසටහනක. අයෝනිසෝ මනසිකාරයෙන් නීවරණ වැඩි වෙනවා. බොජ්ජංග තියෙන බොජ්ජංගත් නැති කරලා දානවා. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් නීවරණ අයින් කරලා බොජ්ජංග දියුණු පවුනවනවා. ඉතින් ඒ නිසා මේ සප්ත බොජ්ජංග ගැන කතා කළ සාකච්ඡා කළ මේ හැම වැඩසටහනකදී හැම සාකච්ඡාවකදීම අපට මනාකොට හෙලිපෙහෙලි වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අසිරිමත් බවමයි. ආරෂ්ඨක මාර්ගයේ සුවසේ ගමන් කරන්න උපකාර වෙන සප්ත බොජ්ජංග සම්පූර්ණයෙන්ම දිනු කරගන්නට අප හැම දෙනාටම මේ ධර්ම සාකච්ඡාව උපකාර වේවා. ගුරු දේවෝත්තම පින්නතුලක ස්වාමීන් වහන්සේ ඇතුළු සිරි ස්වාමින් වහන්සේලාට යමාමහා නිවන් සුව බොහෝ දුර නොවේවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියන්ටද ප්‍රාර්ථනා කරන අයුරින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට
අප ධර්මය සාකච්ඡා කරමින් රැස් කළ පින් උපකාර වේවා. ඒ වගේම පින් අනුමෝදන් වෙන මේ පරලෝකයේ ඥාතීන්ටත් පරලෝක සැපත පිරිස මේ පින් හේතු වාසනා වේවා. බුදුරජාණන් වහන්සේගේ නිර්මල මිහිරි ශ්‍රී සද්ධර්මය දෙවියන්ට මිනිසුන්ට හැම දෙනාටම අහන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව භාග්‍ය ලබා දෙන ශ්‍රද්ධා රූප වාහිනී ශ්‍රද්ධා ගුවන්විදුලි කටයුතු කරන හැම දෙනාගේම ජීවිතයට මේ පින් අනුමෝදන් වීමෙන් දුක් කරදර පීඩා දුර වේවා. සුවසේ ජීවත්වන්ට මේ පින් උපකාර වේවා. පරලොව ජීවිතයේ සැපත පිණිසත් තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම පිණිසත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කර ගැනීම පිණිසත් පින්න ස්වාමීන් වහන්සේ හැම දෙනාටම මේ පින් ඒකාන්තෙන් හේතු වාසනා විත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.